සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි හැමෝටම ඇදුම හැදිලා තියෙනවා. මේකට හතිය කියනවා. නැත්නම් වීස් එක. වීසින් කියලාත් කියනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් ඇදුම ගැන සහ ඇදුමට ගන්න හැම බෙහෙතක් ගැනම පැහැදිලිව කතා කරමු. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට ගොඩක්ම වැදගත් වෙයි. හරි, මොකක්ද මේ ඇදුම කියන්නේ? කෙටියෙන්ම කිව්වොත් හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා නැති වෙනවා. හරි, මේ ඇදුම හැදෙද්දි ශ්වසන පද්ධතියේ සිද්ධ වෙන වෙනස්කම් මොනවාද? ඔයාලා දන්නවා අපේ ශ්වසන පද්ධතියේ එයාවේස් එකේ තියෙනවනේ ශ්වාස නාල, අන්න මේවා පටු වෙනවා. ඊළඟට අපේ එයාවේස් එකේ තියෙන ස්මූත් මසල් අක්‍රමවත්ව ගැහෙන්න ගන්නවා. ඊළඟට ඉන්ෆ්ලමේෂන්, ඒ කියන්නේ ඉදිමෙන්න වගේ දේවල් අපේ එයාවේස් එකට වෙනවා. ඊළඟට ඔයාලා දන්නවා ශ්ලේෂ්මල කියන දේ. මෙන්න මේ හැදෙන ශ්ලේෂ්මල ප්‍රමාණය එයාවේස් එකේ වැඩි වෙන්න පුළුවන්. අන්න මේ කරුණු තමයි ඇදුම හැදුනම අපේ ශ්වසන පද්ධතියට සිද්ධ වෙන්නේ. ඇදුම හැදෙන්න එනකොට අපිට එන රෝග ලක්ෂණ තමයි හුස්ම ගද්දී එන සද්දේ. ආයේ කෙටි හුස්ම ගැනීම, තව පපුව හිර කරන ගතියක් වගේ දැනෙනවා කැස්සත් එක්කම. හරි, ඇයි මේ ඇදුම ඇති වෙන්න හේතු මොනවාද? අපි මේ ගැනත් කතා කරමු. එකටම දූවිලි, ඊට පස්සේ මයිටාවෝ වගේ චූටි සත්තු නිසාත් හැදෙනවා. ඊළඟට ප්‍රධානම හේතුවක් තමයි දුම්බීම. ඊළඟට වෛරස්, ඉන්ෆ්ලුවෙන්සා වගේ වෛරස් නිසා හැදෙනවා. ඊළඟට තව විශේෂ දෙයක්, සමහර NSAIDs මෙඩිසින් බීටා බ්ලොකර්ස් වලින් මේ ඇදුම හැදෙන්න පුළුවන්. හරි, අපි ඒ විස්තර ටික ඉක්මනට කතා කරා. අපි දැන් කතා කරමු අපේ වීඩියෝගේ ප්‍රධානම කොටස, ට්‍රීට්මන්ට් ෆෝ ඇස්තමා. ඇදුමට තියෙන ප්‍රතිකාර ගැන හොඳ දැනුමක් ගමු. හරි, මුලින්දන් කොටසෙන් කොටස පිළිවෙලට අපි කතා කරමු. ඇදුමට ගන්න මෙඩිසින් එකටම ප්‍රධාන ගෲප් දෙකකට බෙදෙනවා. පළවෙනි ගෲප් එක සිම්ප්ටම් රිලීවර්. ඒ කියන්නේ දැන් තියෙන සිටුේෂන් එක නවත්තන්න තමයි මේ මෙඩිසින් තියෙන්නේ. දෙවෙනි ගෲප් එක තමයි සිම්ප්ටම් ප්‍රිවෙන්ටර්ස්. ඒ කියන්නේ මෙඩිසින් වලින් ඉදිරියේදී ඇති වෙන්න තියෙන තත්ත්වයන් වළක්වනවා. හරි, අපි පළවෙනි ගෲප් එක ගැන කතා කරමු. සිම්ප්ටම් රිලීවර්. මේ මෙඩිසින් වලින් වෙන ප්‍රධානම කාර්යය තමයි දැන් ඇදුම හැදිලා තියෙද්දි අර පටු වුණ ශ්වාසනාල සාමාන්‍ය තත්ත්වයට ගේනවා. හරි, මේ ගෲප් එකේ මෙඩිසින් ප්‍රධාන කාණ්ඩ තුනකින් අපි කතා කරමු. පළවෙනි කාණ්ඩය තමයි බීටා 2 ඇගොනිස්ට්. මේකේ ෂෝට් ඇක්ටින් මෙඩිසින් දෙකක් තියෙනවා. ඒ තමයි සල්බියුටමෝල් සහ ටර්බියුටලින්. මේ මෙඩිසින් දෙක ගත්ත ගමන් මිනිත්තු කිහිපයකින් අපේ ඇදුම රෝගී තත්ත්වය නවත්තනවා. පැය දෙකක් හතරක් යනකම් මේ මෙඩිසින් දෙකේ ක්‍රියාකාරීත්වය තියෙනවා. හරි, මේ කාණ්ඩයේම ලොง ඇක්ටින් මෙඩිසින් ටිකකුත් තියෙනවා. ඒ තමයි සල්මෙටරෝල්, බැම්බියුටරෝල්, ෆෝමෙටරෝල් සහ ඔලෙඩෙට්‍රෝල්. මේ මෙඩිසින් හිමීට හිමීට තමයි ඇදුමට ක්‍රියාකාරීත්වය පටන් ගන්නෙ. ඒත් පැය 12ක් යනකම් මේ මෙඩිසින් වල ක්‍රියාකාරීත්වය තියෙනවා. මේ බෙහෙත්වල අතුරු ආබාධ විදියට සමහර අයට එන්න පුළුවන් අත් වේවුලන ගතියක්, පොඩි ඔළුවේ කැක්කමක් වගේ එන්න පුළුවන්. හරි, අර පළවෙනි ගෲප් එකේම අපි කතා කරන දෙවෙනි කාණ්ඩය තමයි ඇන්ටිමස්කරනික් මෙඩිසින්. මේ වගේ ප්‍රධානම කාර්යය තමයි අපේ ශ්වසන මාර්ගයේ තියෙන සිනිඳු මාංශ පේශී හකුලන ස්නායු බ්ලොක් කරලා ශ්වසන මාර්ගය ලිහිල් කරන එක තමයි කරන්නේ. බෙහෙත් වර්ග තමයි ඉප්‍රටෝපියම්, ඇක්ලිඩිනියම් සහ ටියෝට්‍රොපියම්. මේ ඉන්හේල පාවිච්චි කරන විදිය ගැන පොඩි විස්තරයක් මං වීඩියෝ එක අන්තිමේටම කියන්නම්. හරි, මේ මෙඩිසින් වල අතුරු ආබාධයක් විදියට කට වේලුණු ගතියක් එන්න පුළුවන්. මේ අපි කතා කරන බෙහෙත් ඕනිතරම් ඔයාලගේ ගෙදරට ගෙනල්ලා ඇති. මේ වීඩියෝ එක බලන ඔයාට දැන් පුංචි හරි දැනුමක් තියෙනවා ඇත්තටම මේ බෙහෙත් වලින් අපේ ඇඟට මොකක්ද වෙන්නේ කියලා. හරි, අර පළවෙනි ගෲප් එකේම අවසාන සහ තුන්වෙනි කාණ්ඩය තමයි මෙතිල් සැන්තීන්. තියෝපිලින් තමයි මේ කාණ්ඩයේ මෙඩිසින් එක. මේ තියෝපිලින් ඇදුම රෝගියට හොඳම ඖෂධයක්. මොකද මේකෙන් හුස්ම හිර වෙන ගතිය අඩු කරලා ශ්වසන මාර්ගයේ දැවිල්ලත් අඩු කරලා ශ්වසන මාර්ගයට හොඳ කාර්යක්ෂමතාවයක් දෙනවා. හැබැයි මේ මෙඩිසින් ගන්නවා නම් ඔයාට අවධානමක් තියෙනවා. මොකද මේ තියෝපිලින් ටොක්සික් වීමේ අවධානම ඉතාමත් වැඩි. හරි, අපි දැන් කතා කරමු අපේ දෙවෙනි ගෲප් එක, සිම්ප්ටම් ප්‍රිවෙන්ටර්ස්. ඉස්සෙල්ල කතා කරපු මෙඩිසින් ඇදුම තියෙද්දී ඒ වෙලාවට ගන්න ඒවා. මේ දැන් කතා කරන්නේ ඉදිරියට ඇති වෙන තත්ත්වයන් වළක්වන මෙඩිසින් ගැන. මේ ගෲප් එකේ බෙහෙත් වලින් වෙන ප්‍රධානම ක්‍රියාවලිය තමයි අපේ ශ්වසන මාර්ගයේ වෙන ඉදිමුම් මෙහෙම අඩු කරලා දානවා.
තව අපේ ශ්වාසනාල හැකිලෙන්න දෙන්නේ නැතුව වෙනස් වෙන්න දෙන්නේ නැතුව ඒ විදියටම තියාගෙන ඉන්නවා. හරි අපි මේ ටිකත් කාණ්ඩ තුනකින් කතා කරමු. පළවෙනි කාණ්ඩය කෝටිකොස්ටිරොයිඩ්. මෙන්න මේ කාණ්ඩයේ බෙහෙත් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ක්‍රීඩා කරන අය. හරි බෙහෙත් වර්ග තමයි හයිඩ්‍රොකෝටිසෝන්. ඇදුම හැදිලා දරුණුම අවස්ථාවක මේ හයිඩ්‍රොකෝටිසෝන් ඉන්ජෙක්ෂන් එක දෙනවා. ඊළඟට ප්‍රෙඩ්නිසොලෝන්, බෙක්ලොමෙතසෝන්, බියුටසොනයිඩ්, ෆ්ලූටිකසෝන්. මේ මෙඩිසින් වල අතුරු ආබාධයක් විදියට කටහඬ ගොරෝසු වීමක් වෙන්න පුළුවන්. හරි මේ ගෲප් එකේම දෙවෙනි කාණ්ඩය තමයි මාස් සෙල් ස්ටැබිලයිසර්. සෝඩියම් ක්‍රෝමග්ලයිකේට් ඉන්හේලර් එක තමයි මේකේ මෙඩිසින් එක. මේක ඇදුම රෝග ලක්ෂණ වළක්වන ඖෂධයක්. ඇදුමේ තියෙන බරපතලකම ඉතා අඩු කරලා ඇදුම හැදෙන එක වළක්වන ඖෂධයක් මේක. හරි අවසාන කාණ්ඩය තමයි ලියුකොට්‍රින් රිසෙප්ටර් ඇන්ටගොනිස්ට්. මොන්ට්ලුකස් තමයි මේ කාණ්ඩයේ මෙඩිසින් එක. ඒ කියන්නේ මේ මෙඩිසින් එක පාවිච්චි කරන්නේ නිදන්ගත ඇදුම රෝගය වළක්වන්න. ඇදුම රෝගයේ දරුණුවටම තියෙනවා නම් මේක පාවිච්චි කරනවා. හරි අපි බෙහෙත් ගැන කතා කරලා ඉවරයි. තව පුංචි දෙයක් කියන්නම්. සමහර අය වැරදි මතයක් හිතාගෙන ඉන්නවා. ඒ තමයි මේ ඉන්හේලර් පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒවා පාවිච්චි කළොත් ජීවිත කාලෙම පාවිච්චි කරන්න වෙනවා කියලා වැරදි මතයක තමයි ඉන්නේ. ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඒ නියමිත ඩෝස් එක ඉවර වෙනකම් පාවිච්චි කළාම ඇදුම රෝගයක් නිට්ටාවට හොඳ කරලා ඉන්හෙලර් පාවිච්චියත් අයින් කරන්න පුළුවන්. හරි තව පුංචි දෙයක් කියන්නම්. සමහර අය වැරදියට මේ ඉන්හෙලර් පාවිච්චි කරනවා. මං කෙටියෙන් කියන්නම්, මේ මීටර් ඩෝස් ඉන්හෙලර් එකක් ඔයා පාවිච්චි කරනවා නම් එකටම මේ කැප් එක ගලවලා ඊට පස්සේ ඉන්හෙලර් එක හොඳින් හොල්ලන්න, උඩට පහළට හොල්ලන්න. ඊට පස්සේ තමයි ඉන්හෙලර් එක ප්‍රෙස් කරනවත් එක්කම හුස්ම ගන්න ඕනේ. මේ ගත්ත හුස්ම ටික තප්පර 10ක්වත් තියාගෙන ඉන්න. ඊට පස්සේ හෙමීට හුස්ම පිට කරන්න. හරි ඔයා මේ වීඩියෝ එකෙන් පුංචි හරි දැනුමක් ගත්තයි කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් අපිට එන ඇලර්ජික් වලට තියෙන බෙහෙත් ගැන වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් හැමෝටම good luck.